හෙලෝ ගයිස්, ඔන්න පහුගිය කාලේ පුරාම ගොඩක් අය අහපු ගොඩක් අය ප්‍රශ්න ගොඩක් අහපු ඉතාම වැදගත් වීඩියෝ එකක් අද අරගෙන ආවේ. ඒ තමයි USA වලට F2 විදිහට එහෙම නැත්නම් ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට එන්නේ කොහොමද? විශේෂයෙන්ම F2 ඩිපෙන්ඩන්ට් වීසා ඉන්ටර්වියු එකට සූදානම් වෙන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ හැම දෙයක්ම කතා කරන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඒ වගේම මෙතනදී අපි මිනි වීඩියෝ සීරීස් එකක් කරනවා, වීඩියෝස් තුනක. ඕගොල්ලෝ දැනගන්න ඕනේ හැම කාරණයක්ම මේ වීඩියෝස් තුනේදී අපි කතා කරනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මගේ වීඩියෝස් වල දකින්නේ මගේ මූණ විතරයිනේ. ඉතින් අද ඉන්නා ඔන්න අලුත් මූණක්. ඔයගොල්ලෝ මගේ lifestyle vlogs බලනවා නම් අනිවාර්යයෙන්ම දන්නවා කවුද කියලා. සුබෝද ඉන්නවා මාත් එක්ක. සාමාන්‍යයෙන් educational higher studies videos වල ඔයගොල්ලෝ මීට කලින් දැකලා නැති වුණාට ඔන්න අද වීඩියෝ එක අපි දෙන්නමයි කරන්නේ. ඉතින් අපි දෙන්නටම අදාළ වෙන අපි දෙන්නගෙම experience එකක් ගැන සහ අපි දෙන්නටම අදාළ වෙන දෙයක් ගැන තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. පිළිගන්න දෙයක් නැහැ අමුතුවෙන්. ඉතින් හැමදාම අපි දෙන්න එකට ඉන්නේ, බලමු අද කොහොමද වීඩියෝ එක වෙන්නේ කියලා. මොනවා හරි කියන්න දෙයක් තියෙනවා අපි පටන් ගන්න කලින්. හරි, ඔයගොල්ලන්ට මතක ඇති මම මීට කලිනුත් F1 වීසා ගැන, ඒ කියන්නේ USA වල ස්ටුඩන්ට් වීසා ගැන, F1 වීසා ගැන මිනි වීඩියෝ සීරීස් එකක් මීට කලිනුත් කළා. ඒකෙදි ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ අරගෙන යන්න ඕනේ, ඔයගොල්ලෝ සූදානම් කරගන්න ඕනේ ડોකියුමන්ට්ස් මොනවද, එතකොට වීසා ඉන්ටර්වියු එකට සූදානම් වෙන්න ඕනේ කොහොමද, ප්‍රොසෙස් එක මොකද්ද, ඒ වගේම වීසා ඉන්ටර්වියු එකේදී වීසා ඔෆිසර් අහන ප්‍රශ්න මොනවද, ඒ ප්‍රශ්න වලට ඔයගොල්ලෝ දෙන්න ඕනේ උත්තර මොනවද, ඒ වගේම මගේ වීසා ඉන්ටර්වියු එකේදී මොකද වුනේ කියන එකත් මම මේ වීඩියෝ සීරීස් එකේදී කතා කරා. ඒ වගේම තවත් කෙනෙකුගේ වීසා ඉන්ටර්වියු එක්ස්පීරියන්ස් එකක්, සක්සස් ස්ටෝරි එකකුත් ඔයගොල්ලන්ට අරගෙන ආවා. ඉතින් එතනත් මම මේ මිනි වීඩියෝ සීරීස් එකෙත් වීඩියෝස් තුනක් ඔයගොල්ලන්ට අරගෙන ආවා. ඉතින් ඔයගොල්ලෝ F1 වීසා ගැන, එහෙම නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇමරිකාවට එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම්, සූදානම් වෙනවා නම්, වීසා ඉන්ටර්වියු එකට සූදානම් වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ සීරීස් එකත් බලන්න. අද වීඩියෝ එකේද මම කිව්වා වගේම F2 ඩිපෙන්ඩන්ට් වීසා ගැන කතා කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන්ටමත් ඇමරිකාවේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා නම් ඉන්නේ, F1 ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා නම් ඉන්නේ, කොහොමද ඔයගොල්ලන්ගේ බිරිඳව, එහෙම නැත්නම් ස්වාමි පුරුෂයාව, එහෙම නැත්නම් ඔයගොල්ලන්ට දරුවන් ඉන්නවා නම්, ළමයින් ඉන්නවා නම්, ඒගොල්ලන්ගේ කොහොමද ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට ගෙන්නගන්නේ කියන එක තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. වීසා ඉන්ටර්වියු එක සම්බන්ධයෙන්, වීසා ඉන්ටර්වියු එකට කොහොමද සූදානම් වෙන්නේ කියන එක. ඉතින් මෙතනයි තව වැදගත් දෙයක් කියන්න ඕනේ. F2 වීසා ඉන්ටර්වියු එක, එහෙම නැත්නම් ඩිපෙන්ඩන්ට් වීසා ඉන්ටර්වියු එකට ෆේස් කරන විදිහ, මුහුණ දෙන විදිහ දෙකක් තියෙනවා. එකක් තමයි දැන්ටමත් කවුරු හරි කෙනෙක් ඇමරිකාවේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට F1 වීසා හෝල්ඩර් කෙනෙක් විදිහට ඉන්නවා නම් F2 වීසා හෝල්ඩර්, F2 වීසා ඇප්ලිකන්ට් වීසා ඉන්ටර්වියු එකට තනියම තමයි ෆේස් කරන්නේ. ඉතින් එහෙම නැත්නම් සමහරක් අවස්ථාවලදී F1 F2 දෙන්නම එකට වීසා ඉන්ටර්වියු එකට ෆේස් කරනවා. ඉතින් ඔයගොල්ලෝ දැන්ටමත් මැරිකර්ලා නම් ඉන්නේ, එක්කෙනෙකුට යුනිවර්සිටි එකෙන්, ඇමරිකාව යුනිවර්සිටි එකෙන් ඔෆර් එකක් ඇවිල්ලා තියෙනවා. ස්ටුඩන්ට් විදිහට කපල් එකෙන් එක්කෙනයි යන්නේ. එතකොට අනිත් එක්කෙනා දැන්ටවත් මැරි කරලා ඉන්න නිසා අනිත් එක්කෙනා ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට තමයි යන්නේ. එතකොට මේ දෙන්නම වීසා ඉන්ටර්වියු එකට එකටමයි යන්නේ. එතකොට දෙන්නම වීසා ඉන්ටර්වියු එකට ෆේස් කරන්නේ එකට. හැබැයි දෙන්නට ලැබෙන්නේ වීසා වර්ග දෙකක්, F1 සහ F2. එතනදි වෙන්නේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. F2 වීසා ඉන්ටර්වියු එකෙන් එතනදි වෙන්නේ F1 වීසා ඉන්ටර්වියු එක සහ F2 වීසා ඉන්ටර්වියු එක කියන දෙකම එකම ඉන්ටර්වියු සෙෂන් එකකදී වෙන එකයි වෙන්නේ. ඒ කියන්නේ දෙන්නම ඉන්න තැන තමයි දෙන්නගෙම වීසා ඔෆිසර් අදාළ ප්‍රශ්න අහලා දෙන්නට වෙන වෙනම F2 සහ F1 කියන වීසා දෙක ඉෂුව කරන්නේ. ඉතින් මම මේක කිව්වේ ඔයගොල්ලෝ ඒ විදිහට වීසා ඇප්ලයි කරනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. මේ වීඩියෝ එකේදී අපි කතා කරන සියලුම දේවල් ඔයගොල්ලන්ටත් අදාළයි. ඒ වගේම F1 වීඩියෝ සීරීස් එකත් අනිවාර්යෙන් බලන්න. ඉතින් ඔයගොල්ලෝ කපල් එකක් විදිහට වීසා ඇප්ලයි කරනවා නම් මේ මිනි වීඩියෝ සීරීස් දෙකම බලලා, දෙකේම අහන ප්‍රශ්න සහ දෙකේම අපි කතා කරන ડોකියුමන්ට්ස් මේ හැමදේම සූදානම් කරගෙන වීසා ඉන්ටර්වියු එකට යන්න. ඉතින් ඔයගොල්ලෝ තනියම වීසා ඉන්ටර්වියු එකට ෆේස් කරත්, කපල් එකක් විදිහට ෆේස් කරත්, මේ අපි වීඩියෝ වල කතා කරන දේවල් කිසිම දෙයක් අදාළ නොවෙන්නේ නැහැ. ඒ දේවල් ඒ විදිහටම අදාළ වෙනවා. හරි, මම කලිනුත් කිව්වා වගේ අපි මෙතනදී මිනි වීඩියෝ සීරීස් එකක් කරන්නේ. ඒ කියන්නේ වීඩියෝස්
තුනකින් සමන්විත වෙන වීඩියෝ සීරීස් එකක් කරන්නේ. පළවෙනි වීඩියෝ එකේදී අපි කතා කරනවා වීසා ඉන්ටර්වයුව එක සහ වීසා සම්බන්ධ සම්පූර්ණ ප්‍රොසෙස් එක. ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනේ, මොන විදිහට දේවල් කරන්න ඕනේ මේ හැම දෙයක් ගැනම පළවෙනි වීඩියෝ එකේදී කතා කරනවා. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එකේදී කතා කරනවා ඔයගොල්ලන්ගෙන් වීසා ඔෆිසර් අහයි කියලා හිතන ප්‍රශ්න. ඒ කියන්නේ අපේ වීසා ඉන්ටර්වයුව එකට යනකොට අපි ගොඩක් සූදානම් වුණා. ගොඩක් ප්‍රශ්න වලට සූදානම් වෙලා තමයි අපේ වීසා ඉන්ටර්වයුව එකට ගියේ. ඉතින් අපි ඒ සූදානම් වුණු ප්‍රශ්න මොනවද ඔයගොල්ලන්ගෙන් අහයි කියලා බලාපොරොත්තු වෙන ප්‍රශ්න. ඒ කියන්නේ පොසිබල් ප්‍රශ්න මොනවද සහ ඔයගොල්ලෝ ඒවට මොන විදිහටද උත්තර දෙන්න ඕනේ කියන කාරණය ගැන දෙවෙනි වීඩියෝ එකේදී කතා කරනවා. තුන්වෙනි වීඩියෝ එකේදී සම්පූර්ණයෙන්ම අපේ වීසා ඉන්ටර්වයුව එක්ස්පීරියන්ස් එක ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඒ කියන්නේ අපේ වීසා ඉන්ටර්වයුව එක්ස්පීරියන්ස් එකේදී අපේ කියන්නේ මෙයාගේ වීසා ඉන්ටර්වයුව එක්ස්පීරියන්ස් එකේදී මොකද වුනේ කියන එක ඒ වීඩියෝ එකේදී සම්පූර්ණයෙන්ම කතා කරනවා. අපි මේ වීසා සම්බන්ධ මිනි වීඩියෝ සීරීස් එක කරන්නේ ආවට ගියාට නෙමෙයි, ඒක මුලින්ම පටන් ගන්න කලින් කියන්න ඕනේ. මොකද අපි ගොඩක් සූදානම් වෙලා තමයි මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. විශේෂයෙන්ම අපට ලැබුණු අපේ එක්ස්පීරියන්ස් එක සහ විනායගේ එක්ස්පීරියන්ස් වගේම වීසා සම්බන්ධයෙන් ඇමරිකන් US වීසා සම්බන්ධයෙන් ඉන්න එක්ස්පර්ට්ස් ලගේ අදහස් එක්ක තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. ඒ වගේම අන්තර්ජාලයෙන් ලබාගත්තු තොරතුරු සහ මේ සියලුම දේවල් එකතුවෙන් තමයි අපි මේ වීඩියෝ සීරීස් එක කරන්නේ, නැත්නම් ආවට ගියාට නෙමෙයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි මේ වගේ ඩොකියුමන්ට් සදාගෙන ස්ක්‍රිප්ට් සදාගෙන තමයි මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. වීඩියෝ එක කරන්න කලින් අපි ලොකු මහන්සියක් අරගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒ නිසා ආවට ගියාට කරන, ආවට ගියාට අපිට කටට එන දේවල් නෙමෙයි අපි මේ කියන්නේ. ඒක මුලින්ම කියන්න ඕනේ. තව දෙයක් කියන්න ඕනේ, අපි US වීසා සම්බන්ධයෙන් කන්සල්ටන්ලා නෙවෙයි. ඉතින් කිසිම විදියකින් අපි US වීසා වලට ඔෆිෂියලි සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට කියලා ඉන්න ඕනේ වීඩියෝ එක පටන් ගන්න කලින්. හරි නේද? මම හිතන්නේ පටන් ගන්න කලින් ගොඩක් දේවල් කිව්වා. නමුත් ඒ දේවල් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන දේවල්. එහෙනම් අපි කියමු කොහොමද ප්‍රොසෙස් එක A to Z කොහොමද මුලින්ම පටන් ගන්න කියලා. මම ආරම්භය ගන්නම්. මොකද F2 dependent visa process එකේ ආරම්භය වෙන්නේ F1 ගෙන්. ඉතින් ඔයගොල්ලන්ට කිව්වා මේක දෙවිදියකට වෙන්න පුළුවන් කියලා. ඉතින් කෙනෙක් US වලට ඇවිල්ලා ඉන්න පුළුවන්, එහෙම නැත්නම් ලංකාවේ ඉන්න පුළුවන්, දෙන්නම එකට ඇප්ලයි කරන නිසා. ඉතින් මම මෙයා වීසා ඉන්ටර්වයුව එකට ඇප්ලයි කරනකොට dependent F2 visa වලට ඇප්ලයි කරනකොට මම ඇමරිකාවට ඇවිල්ලා හිටියේ, මම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා හිටියේ. ඉතින් ඇවිල්ලා හිටියත් ලංකාවේ හිටියත් F2 dependent visa apply කරනවා නම් කරන්න ඕනේ පළවෙනිම දේ තමයි F2ට එයාගේ I-20 එක ගන්න එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ I-20 කියන්නේ මොකක්ද කියන දන්නවා කියලා මම හිතනවා. I-20 කියලා කියන්නේ US University එකකින් offer එකක් ආපුහම ඒක තමන් accept කළාම තමන්ට එවන document එකක්. ඉතින් ඒ document එක ආවට පස්සේ තමයි F1ට හරි F2ට හරි ඕනම කෙනෙකුට US visa වලට apply කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් offer එක accept කළාට පස්සේ F1 ගේ I-20 එක ලංකාවේ ඉන්නවනම් ලංකාවට එවනවා. මෙතනදී ඔයගොල්ලෝ මැරිකර්ලා නම් ඉන්නේ, F2 කෙනෙකුත් ඔයගොල්ලොත් එක්ක එන්න ඉන්නවා නම් එතකොට යුනිවර්සිටි එකට දැනුම් දීලා F2ටත් I-20 එක ගන්න ඕනේ. කියන්නේ dependent I-20 එකත් ගන්න ඕනේ ලංකාවේ ඉන්නවා නම්. ඉතින් දැන්ටමත් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇමරිකාවේ ඉන්නවා නම් F1 ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එතකොටත් යුනිවර්සිටි එකට දැනුම් දීලා යුනිවර්සිටි එකෙන් F2 ගේ dependent I-20 එක ගන්න ඕනේ. ඉතින් ඒකෙදි ගොඩක් වෙලාවට යුනිවර්සිටි එකට ෆන්ඩින් පෙන්වන්න ඕනේ. ෆන්ඩින් කියන්නේ මේක ඇත්තටම වීසා ඉන්ටර්වයුව එකට පෙන්වන ෆන්ඩින් වලට අදාළ වෙන්නේ නැහැ. මේක يعني ගොඩාක් සීරියස් දෙයක් නෙමෙයි මේක. මොකද dependent කෙනෙකුත් ඉන්නවා නම් F1ට dependent කෙනෙකුත් F1ට F2 කෙනෙකුත් ඉන්නවා නම් එතකොට එයාට තියෙන්න ඕනේ ෆන්ඩින් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට F1 graduate student කෙනෙක් විදිහට ඉන්න කෙනෙකුට ඒ කියන්නේ PhD student කෙනෙක් හරි MSc student කෙනෙක් හරි assistantship එකක් එක්ක, ඒ කියන්නේ teaching assistantship එකක් හරි research assistantship එකක් හරි එක්ක ඉන්න කෙනෙකුට සාමාන්‍යයෙන් අවුරුද්දකට ලැබෙන ගාණක් තියෙනවා. ඒ කියන්නේ යුනිවර්සිටි එකෙන් ඔයගොල්ලෝ දන්නවා ෆන් කරනවා කියලා, ස්ටයිපන් හම්බෙනවා කියලා, හරියට මාසෙකට සැලරි එකක් වගේ. ඉතින් සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකෙන් හම්බෙන ගාණක් තියෙනවා ඇනුවලි.
එතකොට මේ ගාන සමහර විට එක එක යුනිවර්සිටි එකේ යුනිවර්සිටි එකට වෙනස් වෙන්න පුළුවන්. ඩොලර් 25000ක් වෙන්න පුළුවන්, 30000ක් වෙන්න පුළුවන්, 20000ක් වෙන්න පුළුවන්. ඉතින් එක එක ගණන් තියෙනවා. යුනිවර්සිටි එක සහ තමන් ඉන්න ස්ටේට් එක අනුව මේ දේවල් පොඩ පොඩ වෙනස් වෙනවා. ඉතින් ඒ තනියම ඉන්න F1 ස්ටුඩන්ට් කෙනෙකුට. ඉතින් ඒක ගොඩක් වෙලාවට ඇසෙස්මන්ට්ෂිප් එකෙන් කවර් වෙනවා. ඉතින් අපිට පර්සනල් ෆන්ඩින් මුකුත් ඒකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් I-20 එකේ ඒක සඳහන් වෙනවා. ඒ කියන්නේ යුනිවර්සිටි එකෙන් මෙන්න මේ ගාන මෙන්න මේ පුද්ගලයාට ලබා දෙනවා කියන එක I-20 එකේ සඳහන් වෙනවා. ඒකයි F1 ඉන්ටර්විව්ස් වලට අපිට වීසා ඔෆිසර් ගොඩක් වෙලාවට ෆන්ඩින් පර්සනල් ෆන්ඩින් බලන්නේ නැත්තේ. ඉතින් මගේ කලින් වීඩියෝස් ඔයගොල්ලෝ බලලා තියෙනවා නම් සාමාන්‍යයෙන් අපි බැංකුවේ අපේ බැංක් ස්ටේට්මන්ට්ස් අරගෙන යනවා. හැබැයි ගොඩක් වෙලාවට F1 ස්ටුඩන්ට් ගෙන් ඒවා බලන්නේ නැහැ. කලාතුරකින් කෙනෙක්ගේ තමයි බලන්නේ. ඒකට හේතුව තමයි I-20 එකේදී කෙලින්ම සඳහන් කරලා තියෙනවා යුනිවර්සිටි එකෙන් අපිට මේ මේ දේවල් හම්බ වෙනවා කියලා. ඉතින් F2 කෙනෙක් එනවා නම් එතකොට F2ට කොහොමද F2ගේ ෆන්ඩින් කොහොමද වෙන්නේ කියන එක කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකේ ඒ අදාළ ස්ටේට් එකෙන් ස්ටේට් එකට සාමාන්‍යයෙන් තියෙනවා F2 කෙනෙකුත් F1ට ඉන්නවා නම් මෙන්න මේ ෆන්ඩින් ගාන මෙන්න මේ මුදලක් ඇනුවලි තියෙන්න ඕනේ කියලා. ඒක අපේ යුනිවර්සිටි එකේ නම් මට මතක විදිහට ඩොලර් 4000 ගණක් වගේ. ඒක යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට මම කලින් කිව්වා වගේ ස්ටේට් එකෙන් ස්ටේට් එකට වෙනස් වෙන්න පුළුවන්. එතකොට අර ඩොලර් 4000 ගණ අපි ගාව තියනවා කියන එක අපි යුනිවර්සිටි එකට පෙන්වන්න ඕනේ F2 ගේ I-20 එක ගන්න. මේක ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ යුනිවර්සිටි වෙබ්සයිට් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ අදාළ විස්තර ඩිපෙන්ඩන්ට් සම්බන්ධ විස්තර වෙබ්සයිට් එකේ තියෙනවා. ඉතින් එතනදී තියෙනවා ඩිපෙන්ඩන්ට් එක්කෙනෙක් ඉන්නවා නම් කොච්චරක් තියෙන්න ඕනද, දෙන්නෙක් ඉන්නවා නම් කොච්චරක් තියන්න ඕනද කියලා. ඉතින් මේ හැම දෙයක්ම අදාළ වෙබ්සයිට් එකේ විස්තර සවිස්තරාත්මකව තියෙනවා. ගොඩක් වෙලාවට මෙහෙ US බැංක් account එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ සැලරිස් එන්නේ ඒකට නම් ඉතින් ඒකේ 4000 ගාණක් තියෙනවා නම් උදාහරණයක් විදියට මම කියන්නේ ඒ ගාණ තියෙනවා කියලා යුනිවර්සිටි එකට ඩොකියුමන්ට්ස් පෙන්නලා I-20 එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ account එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. account එක තියෙන රට අදාළ වෙන්නේ ඔයගොල්ලන්ට ඒ ෆන්ඩින් ඒ ගාණ තියෙනවා කියන එක තමයි පෙන්නන්න ඕනේ. මේකෙදි අපේ යුනිවර්සිටි එකේ නම් ඔන්ලයින් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ඒකට අවශ්‍ය වුණේ මට අවශ්‍ය වුණේ ඩිපෙන්ඩන්ට්ගේ පාස්පෝර්ට් කොපි එකක් සහ මැරේජ් සර්ටිෆිකේට් එකේ ඉංග්ලිෂ් ට්‍රාන්ස්ලේෂන් එකක්. ඊට අමතරව මම කලින් කිව්වා වගේ බැංක් ස්ටේට්මන්ට් එකක් අවශ්‍ය වෙනවා. ඒ අදාළ මුදල ඔයගොල්ලෝ ගාව තියෙනවා කියන්න. ඉතින් ඒක පෙන්වපු ගමන් ඔයගොල්ලන්ට I-20 එක හම්බ වෙනවා. ලංකාවේ හිටියත් F1 ස්ටුඩන්ට් කෙනෙක් විදිහට US වලට තාම ඇවිල්ලා නැති වුණත් ඉතින් ප්‍රොසෙස් එක ගොඩක් වෙලාවට එහෙමයි. ඒක ගොඩක් යුනිවර්සිටිස් වල එහෙමයි. හැබැයි සමහර යුනිවර්සිටිස් වල ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා වඩා හොඳම දේ යුනිවර්සිටි එකෙන් තමන්ගේ ප්‍රෝග්‍රෑම් කෝඩිනේටර්ගෙන් අහන්න මොකද්ද කරන්න ඕනේ කියන එක. එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ඔෆිස් එක තියෙනවා ඕනම යුනිවර්සිටි එක. ඉතින් එතනින් අහන්න ඊමේල් එකක් දාලා හරි එහෙම නැත්නම් යුනිවර්සිටි එකේ ඉන්නවා නම් ගිහිල්ලා හරි අහලා බලන්න. එතකොට ඒගොල්ලෝ කියනවා හරියනම කරන්න ඕනේ මොකද්ද කියලා. සාමාන්‍ය නම් මම මේ කීව ප්‍රොසෙස් එක තමයි තියෙන්නේ. ඒක තමයි කරන්න ඕනේ පළවෙනිම දේ. ඊට පස්සේ I-20 එක ගත්තට පස්සේ ඒක ලංකාවේ F2 apply කරන්න ඉන්න කෙනාට යවන්න ඕනේ. ලංකාවේ නම් ඉන්නේ ඒක කෙලින්ම යුනිවර්සිටි එකෙන් ලංකාවට එවනවා. ඊට පස්සේ තමයි visa interview එක සම්බන්ධයෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න තියෙන්නේ. I-20 එක එනකන් visa interview එක සම්බන්ධයෙන් තියෙන කිසිම දෙයක් කරන්න බෑ. I-20 එක ආවට පස්සේ තමයි හැම දෙයක්ම පටන් ගන්නෙ. දැන් මම දිගටම කතා කරානේ. ඒ නිසා අපි කතා කරන්න අවස්ථාව දෙමු අපේ අලුත් මූණට. අපේ වීඩියෝස් වලට ඇවිල්ලා ඉන්න ආරාධිත අමුත්තට කතා කරන්න අවස්ථාව දෙමු. ඊට පස්සේ ආ මොකද්ද කළේ? I-20 එක ආවට පස්සේ visa schedule කරගන්න DS-160 form එක පුරවන්න ඕනුණා. ගොඩක් කරාවට අපි දෙන්නටම ඕනුණා විස්තර අහද්දී. මොකද අපි apply කරේ Trump ජනාධිපති විදිහට හිටපු කාලේ. ඔව් ඒක ඊටාම තාම වැදගත්. ඒ ගැන මම කතා කරන්නම්. ඒක නිසා ඒ කියන්නේ අපිට ගොඩක් වෙලාවට F1 ස්ටුඩන්ට්ස්ලත් ගොඩක් රිජෙක්ට් වෙලා තිබුණා. ඒ කාලේ ෆන්ඩින් යාලට යුනිවර්සිටිස් වලින් හම්බ වෙලා තිබුණා. F1 කට්ටියගේ රිජෙක්ට් වෙලා තිබුණා. ඉතින් F2 කට්ටියත් ගොඩාක් අය රිජෙක්ට් වෙලා තිබුණා ට්‍රම්ප්ගේ රෙගියුලේෂන්ස් එක්ක. අපිට ඕනකම තිබුණා අපි ඇප්ලයි කරද්දි ඔක්කොම හරියටම කරන්න. ඒ කියන්නේ අපිට කිසිම පසුතැවිල්ලක් ඉතුරු වෙන්නේ නැති වෙන්න අපිට අපේ පුළුවන් උපරිමේ දාලා අපිට ඇප්ලයි අපේ ඩොකියුමෙන්ට්ස් ඔක්කොම කම්ප්ලීට්ලි වැරද්දක් නැතුව අපිට සබ්මිට් කරන්න ඕනකම තිබුණා. ඒක නිසා DS-160 එක පුරවනකොට වුණත් හැම වෙලාවෙම අපි බැලුවේ විස්තර දානකොට අපේ පැත්තෙන්
ඔක්කෝම ඩීටේල්ස් නිවැරදිව තියෙන්න්න. දැන් F1 ස්ටඩන්් කෙනෙක්ට ගොඩක් වෙලාවට ඇසට්ස් පෙන්න්න ඕ නෑ සැට්ස් හරි හෙමනැත්තං ටයිස් හරි ලංකාවට තියෙන ටයිස් පෙන්වුවොත් හොඳයි ඒවනාට ගොඩක් වෙලාවට දැ ෆන්ඩිං තියෙනවනං ගොඩක් වෙලාවට ඇසත් එහෙම ගොඩාක් රිකාඩ් කරන්න නෑ ඕ විසවස බලන්නේ නෑ ගොඩක් කලාවට අපි අරගෙන යනවා හැබැයි සේෆ් නිසායක මුද පස්ස පස සැවිලෙන්න්න බෑන එනිසා එහෙම සූදානන් වෙලා අරගෙන යනවා හැබැයි කලාතුරකින් තමයි F1 ස්ටුවන් කෙනෙක්ගෙන් ඒවා හන්නේ එවනාට අපිට F2 දාද්දී අපිට ඕනකම තිබුණ දැන් ගොඩක් වෙලාවට කියන දෙයක් තමා දැන් F1 ගිහිල් ලයිවර එකන F1 ස්ටුවන්ට හහින් දදි F2 ඩිපෙන්ඩන්ට ගන්න ගන්නවා කියන්නේ තොට වී ෆිසස් ගොඩක් කලාවට හිතන්න අපි සෙටල් වෙන්න යනවා කියලා තොට අපි පෙන්න්න ඕන්න අපි සෙටල් වෙන්න නෙමේ යන්න අපි ආය අපි ලංකාවටය එනවා කියනක පෙන්න්න නොන් F1 ස්ටඩන් කෙනෙක් තනියෙන් යනවාගේ නෙමේ F2 යනවා කියනකොට කියන්නේ යාගේ ඩිපෙන්ඩන්ටත් ගන්නවා කියන්නේ එකන්න ගොඩක් වෙලාට ඒගොල්ලු හිතන්න අපි සෙටල් වෙන්න යන්න කියලා ඒක නිසා අපිට ඕනකම තිබුණ අපේ ඩොක්කියමන් සලුනත් පෙන්න්න නැහැ අපිට එහම සෙටල් වෙන්න ඕනකමක් නෑ අපි ආය ලංකාවට එනවා කියන එක ඒක නිසා තමා ඒගැන F1 එක වුනත් F2 එක එක වුනත් ඇත්තරම වීසවිස චෙක් කරන්නේ අන්න ඒක එකන මෙයා ඉමිග්‍රන් කෙනෙක් දිහට USAවලට එන්න හදන කෙනෙක්ද කියන එක තමයි ඇත්තරම බොටම් ලයින් එක කියන්නේ වීසවිස චෙක් කරන්නේ සම්පූර්ණයෙන්ම වීසයින්ටව එකේදී අන්න ඒක හැමාතින්ම අහන ප්‍රශ්නවලින් සහ ඒ හැම දෙකින්ම චෙක් කරන්නේ ඒක අනිත්තක තමයි F1 වීසයින්ටව් එක වගේ නෙමේ F2 වීසයින්ටව් එක ඉතිං ඔයගොල්ලන්ට අපි මේ කතා කරගෙන යනකොට තේරෙයි F2 වීසයින්ටව් එක සම්පූර්ණයම වෙනස් අර අපි දැන් කියපු දේවල් ටයිස් ෆන්ඩිං මේ හැම දෙයක්ම F2 වීසයින්ටව් එකේදී ගොඩක් වෙලාවට අනිවාර්යම බලනවා සහ ඒක තදින් බලනවා නේ කියගෙන DS160 එක පුරවද්දී කලින් කිව්වා වගේ අපි හැම පැත්ත ගැනම හිතුවා එකැනේ ඒගොලො ගොඩක් වෙලාවට ඇසට්ස් කියලා වෙනම මහන්න හැ ඒ වනාට අපි ඒවත් ඉන්කලුඩ් කර අපේ DS160 ඇපලිකේෂන් එක එතකොට අපි ඉතාම කෙටි කාලයක් ඇතුළත අපිට මොකද කොවිඩ් නිසා අපිට ලොකු කාලයක් තිබුණ නෑ සූදානම් වෙන්න ඒක නිසා අපිතාම කෙටි කාලයක් ඇතුළත අපිට පුළුවන් විදිහට අපි ඇසට්ස් එකතු කරගත්තා ඉතින් වාට පුළුවන් ඇසට්ස් විදිහට පෙන්න්න වාලට ඉඩන් තියෙනවනං පැත්තෙම මොකද අපිට අම්මල තාත්තලගේ පේරන්ස් ලගේවා අපිට පෙන්න්න බෑ මැරිකරාට පස්සේ එතකොට ඔයාලට තියනව තමා ගැන මැරිකරාට පසේ කපල් එකට තියනව තමා ගොඩක් වෙලාවට පෙන්න්න පුළුවන් ඒක නිසා ඔයාලට ඉඩන් තියෙනවනම් ඉඩම් ඒ ඩොක්කියමන්ස් තියෙනවනම් ඒව ලෑස්ති කරගන්න ඊට පස්සේ බිස්නස් රජිස්ට්‍රේෂන් තියෙනවනම් ඔයාලගේ පාට්න කෙනෙක් විදිට ඔයාලා ඉන්නවන බිස්නස් රජිස්ට්‍රේෂන් එක ඒ රජිස්ට්‍රේෂන් ඩොක්කියමන්ස් ලෑස්ති කරගන්න ඒව තමා ගොඩක් වෙලාවට අපි නම් ඇසත් සිදිහට ලෑස්ති කරගත්තේ කාලය තුළත ගොඩම් අර වීසයින්ටව් එකෙන් පස්සේ පසු තැවිල්ලක් ඉතුරු නොවෙන්න තමයි ඉතින් අපි අපි කරේ එකන අපිට කරන්න පුළුවන් මට්ටමේ සමහර දේවල් තියෙනවන අපිට ඒක තියෙන කාලෙත් එක් සහ අපිට කරන්න අමාරු දේව ඉතින් එහෙමනෙ මේ අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවනම් අපි කොහොමාරි ඒක කරගන්න තමා ට්‍රයි කරේ ඉතින් බැරිවිලා හරි වීසයින්ටව් එකේදී මොකක්හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඊට පස්සේ ලොකු පසුතැවිල්ලක් ඉතුරු වෙනවානේ. ඉතින් ඒක නිසා තමයි අපිට පුළුවන් විදිහට අපි වීසා ඉන්ටර්වයුව එකට සූදානම් වුණා වීසා ඉන්ටර්වයුව එකට කලින්. අපිට හැම වෙලෙම ඕනකම තිබුණේ නැහැ අපි සෙටල් වෙන්න නෙමෙයි යන්නේ අපිට මෙහෙ තියෙනවා අපි ආයෙම එනවා කියන එක يعني අපි ආයෙම ලංකාවට එනවා කියන එක පෙන්වන්න තමා ඒ ඔක්කොම අපි ඒ ඇසට්ස් අපි ඇත්තටම ඉන්ක්ලූඩ් කරේ. ඔව්. කොහොත් ඒ කියන්නේ මහන්සියලා ඉතින් ඒව හදාගෙන ගියා සමහරක් විට වීසා ඉන්ටර්වයුව එකේදී කිසිම දෙයක් අහන්න නැති වෙන්න පුළුවන් ඒ ගැන. නමුත් බැරි වෙලා හරි ඇහුවොත් ඔයගොල්ලෝ අරගෙනත් ගිහිල්ලා නැත්තම් ඒ වගේ මුකුත් බැරි වෙලා හරි වීසා ඔෆිස ඇහුවොත් එහෙම ඔයාලගේ ප්‍රොපර්ටිස් මොනව හරි මෙහෙ තියනවාද ඔයගොල්ලන්ට මෙහෙට එන්න ආපහු මොකක් හරි හේතුවක් තියනවාද මෙහෙට ටයිස් මොනව හරි තියනවාද කියලා බැරි වෙලා හරි ඒ ප්‍රශ්නේ ඔයගොල්ලන්ගෙන් ඇහුවොත් එහෙම ඔයගොල්ලෝ ගාව කිසිම දෙයක් නැත්තම් ඉතින් එතනදී වෙන්නේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට ඉතින් මං හිතනවා හිතා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක ලොකු පසුතැවිල්ලක් වෙනවා වීසා ඉන්ටර්වයුව එකට මොකක් හරි වුණොත්. ඉතින් උනේ නැත්තම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. වීසා ඉන්ටර්වයුව එකේදී මොකක් හරි ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් එහෙම ඉතින් ඒක ලොකු පසුතැවිල්ලක් වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි අපිට පුළුවන් දේවල් කරේ වීසා ඉන්ටර්වයුව එකට කලින්. ඇත්තටම ඒවට කියන්නේ ලොකු කාලයක් දැන් ඔයාලා ඇප්ලයි කරනවා නම් ඔයාලට හිතෙන්න පුළුවන් නේ අපිට කාලයක් නැහැ.
එහෙම කලබල වෙන්න පුළුවන්. ඇත්තටම අපිටත් එහෙම ලොකු කාලයක් තිබුණේ නැහැ. අපි ඇත්තටම ওই ડોකියුමන්ට් වැඩ ඔක්කොම කර يعني ලෑස්ති කරගන්න අපිට ඉතාම කෙටි කාලයක් يعني මාසයක් මාස දෙකක් වගේ තමයි අපිට තිබුණේ ඇත්තටම. නමුත් හොඳම දේ තමයි ඕගොල්ලන්ට වෙලාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම පුළුවන් තරම් කලින් ඒ දේවල් ලෑස්ති කරගන්න. අනිවාර්යයෙන්. ඔව්. එතකොට වීසා ඔෆිස් ඇහුවොත් එහෙම ඇයි මේ මොනවා හරි ඩේට්ස් සාමාන්‍යයෙන් එහෙම බලන්නේ නැහැ. නමුත් බැරි වෙලා හරි වීසා ඔෆිස් මොකක් හරි මේ ඇයි මේ ලං වෙලා මේවා කරලා තියෙන හරි මොකක් හරි දෙයක් ඇහුවොත් එහෙම එතකොට ඒ ප්‍රශ්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට කලින් ඉඳලා ලෑස්ති වෙනවා. ඊට පස්සේ DS-160 form එක fill කරාට පස්සේ confirmation slip එකත් එක්ක print out එක අරගත්ත එකත් එක්ක ගිහිල්ලා බැංක් එකට pay කරලා ඉවර වෙලා payment එක කරාට පස්සේ visa interview schedule කරගන්න පුළුවන්. visa interview එක schedule කරගත්තට පස්සේ තියෙන ඉතින් visa interview එකට ලෑස්ති වෙන එක. consular officer මොන වගේ ප්‍රශ්න අහයිද එහෙම හිතලා ඔයාලා ප්‍රශ්න හදාගෙන ඒ ප්‍රශ්න වලට කොහොමද මොන වගේ උත්තර දෙන්න ඕනේ? ඉතින් ඒවා ප්‍රැක්ටිකල් උත්තර වෙන්න ඕනේ. එහෙම නැත්නම් අර රොබෝ කෙනෙක් වගේ උත්තර දීලා හරියන්නේ නැහැ. ඒක අනික බොරු කවදාවත් බොරු කියන්න එපා. ඒක ලොකුම දේ ඔයාලා ප්‍රශ්න වලට උත්තර හදද්දී කවදාවත් බොරු උත්තර දාගෙන පුරුදු වෙන්න එපා. ඔව් ඒ ටික අපි මේ ප්‍රශ්න ගැන කතා කරනකොට ඒ ටික කියමු. ඊට පස්සේ යන්නේ කොහොමද වීසා ඉන්ටර්විව් එකට? ඔයාලට දෙනවා වීසා ඉන්ටර්විව් එක ෂෙඩියුල් කරගන්නකොට ඔයාලට ටයිම් එකක් දෙනවා. ඒ ටයිම් එකට කොහොමද යන්න ඕනේ? ටයිම් එකට ගිහිල්ලා පරක්කු වෙන්නේ නැතුව ඒ ටයිම් එකටම යන්න. එතකොට ටයිම් යන්නේ කොහොමද ඔයාලා? කියන්නේ ඔයාලගේ අපියරන්ස් එක කොයි වගේද? ඒකත් බලපානවා ඇත්තටම. ඔයාලා යනකොට ඔයාලා බලපානවා කියලා කියන්නේ දැන් වීසා ඔෆිසර් කියන්නේත් මිනිස්සෙන්නේ. එතකොට ඒ මිනිස්සයාට ප්‍රියමනාප විදිහට ඉන්නවා නම් ඒ මිනිස්සයාගේ හිත ඇතුලේත් අර ප්‍රියමනාප ගතියක් ඇති වෙනවා. ඉතින් අර ඒ විදිහට යන එක තමයි වඩාම හොඳ. කොණ්ඩේ නිකන් මේ අර මොකද්ද කියන්නේ මේ යකින්නියක් වගේ ගියොත් එහෙම වීසා ඔෆිසර්ත් බය වෙනවානේ. එතකොට ගොඩක් වෙලාවට ඔෆිෂියල් විදිහට කොණ්ඩේ බන් එකක් විදිහට ගැට ගහගෙන වල් සාරි එකක් සාරි අඳිනවා නම් එහෙමයි ඔෆිෂියල් විදිහට පුළුවන් නම් මං හිතන්නේ අනේක ගොඩක් හොඳයි. ඔව් වඩා හොඳයි එහෙම අනේක. ඉතින් ඒක අර අර අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. අපි ඔෆිෂියල් වෙන්න ඕනේ නෑ. ඒ කියන්නේ ඉතින් ටයි දාගෙන එහෙම අපි මම නම් ටයි දාගෙන මුකුත් එහෙම ගියේ නෑ. එහෙම යන කට්ටියත් ඉන්නවා. එහෙම නෙමෙයි. ඉතින් ස්මාර්ට් කැෂුවල් පිරිමි කෙනෙක් නම් ස්මාර්ට් කැෂුවල් ගෑන් ළමෙන් නම් ඉතින් සාරි එකක් වගේ අඳගෙන යනවා නම් සාරි එකක් අඳගෙන ගියොත් කොහොමත් ඒක පිළිවෙලයිනේ. ඉතින් එනවාට සාරි එකක් අඳගෙන යන්න ඕනේ කියලාම නෑ. අත්‍යවශ්‍ය නෑ. මොකද එක එක අපේ යාළුවෝ ඉන්නවා. එහෙම එහෙම නැතුව එහෙම ඔෆිස් කිට් එකක් අඳගෙන යන්න පුළුවන් ගෑන් ළමයෙකුට. ඉතින් ඒකත් අවුලන්නේ. ඉතින් ඒ වගේ තමන් දන්නවනේ අපියරන්ස් එක කොහොමද කියලා. ඒක ඉතින් තමන් ඩිසයිඩ් කරලා පිළිවෙලකට යන්න කියන එක තමයි කියන්නේ. පිළිවෙලකට යන්න ගිහිල්ලා ඉන්ටර්විව් එක ෆේස් කරන්න තමයි තියෙන්නේ. ඔව්. ඉතින් අපි අර දේවල් ගැන ප්‍රශ්න මොන වගේ ප්‍රශ්නද, ඒවට උත්තර හදාගන්න ඕනේ කොහොමද, උත්තර දෙන්න ඕනේ කොහොමද, ඒ දේවල් ගැන ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න. ඒ නිසා මේක බලනවා වගේම ඊළඟ වීඩියෝ එකත් බලන්න. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ කලිනුත් කිව්වා වගේ වීසා ඉන්ටර්විව් එකේදී එහෙම නැත්නම් සම්පූර්ණ ඩිපෙන්ඩන්ට් වීසා ප්‍රොසෙස් එක ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. අපි දැන් කියමු මොන ડોකියුමන්ට්ස් සූදානම් කරගන්න ඕනේ කියලා නේද? ඉතින් මේකෙදී ඕගොල්ලෝ අනිවාර්යෙන් අරගෙන යන්න ඕනේ ડોකියුමන්ට්ස් ලිස්ට් එකක් තියෙනවා. ඒවා අපි මේන් ડોකියුමන්ට්ස් කියලා කියනවා. ඊට පස්සේ ෆයිනෑන්ෂියල් ડોකියුමන්ට්ස් තියෙනවා. ඊට පස්සේ සපෝර්ටින් ડોකියුමන්ට්ස් තියෙනවා. ඉතින් මේ සපෝර්ටින් ડોකියුමන්ට්ස් කියලා කියන්නේ ඇත්තටම ඔයගොල්ලෝ අනිවාර්යෙන් අරගෙන යන්න ඕනේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් අරගෙන යනවා නම් හොඳයි. ඒ කියන්නේ වැඩි හොඳට. මම මුලින්ම කියන්නම් මේන් ડોකියුමන්ට්ස් මොනවද කියලා. අපි මේ මේන් ડોකියුමන්ට්ස් කියලා මෙතන කියන්නේ F2 කෙනෙක්ගේ, ඒ කියන්නේ ડિපෙන්ඩන්ට්ගේ මේන් ડોකියුමන්ට්ස්. F2 වීසා ඉන්ටර්විව් එකට යනකොට අරන් යන්න ඕනේ. පාස්පෝර්ට් එක අනිවාර්යෙන් අරන් යන්න ඕනේ. ඊට පස්සේ පාස්පෝර්ට් එකේ ෆොටෝ කොපීස් අරගෙන යන්න. මේක ඕනනම් සපෝර්ටින් ડોකියුමන්ට්ස් වලට දාන්නත් පුළුවන්. හැබැයි පාස්පෝර්ට් එකත් එක්කම පාස්පෝර්ට් එකේ කොපීස් අරගෙන යන්න. ඊට පස්සේ F2 I20 එක අනිවාර්යයි. අනිවාර්යෙන්ම අරගෙන යන්න. ඒ වගේම ෆොටෝ කොපීස් අරගෙන යන්න. 2x2 ෆොටෝස් අරගෙන යන්න. ඒකත් අවශ්‍ය වෙනවා. මේ ෆොටෝස් ඔයගොල්ලන්ට ස්ටුඩියෝස් වලට ගිහිල්ලා ගන්න පුළුවන්. ඒගොල්ලන්ට කිව්වහම මම හිතන්නේ ඒගොල්ලෝ අරගෙන දෙනවා. ඒ කියන්නේ ඒ ගන්න ඕන විදියට අරගෙන දෙනවා. ඊට පස්සේ වීසා ඉන්ටර්විව් අපොයින්ට්මන්ට් කන්ෆර්මේෂන් එක. ඒක වීසා ඉන්ටර්විව් එක ඔයගොල්ලෝ
අපොයින්ට්මන්ට් එක දාගත්තට පස්සේ කන්ෆර්මේෂන් එක හම්බ වෙනවා. ඒ කන්ෆර්මේෂන් එක අනිවාර්යෙන් අරගෙන යන්න ඕනේ. ඊට පස්සේ පේමන්ට් ස්ලිප් එක, වීසා පේමන්ට් ස්ලිප් එක අරගෙන යන්න ඕනේ. DFCC බැංක් එකට නේද ගෙවන්න තියෙන්නේ. DFCC බැංක් එකට තමයි ගෙවන්න තියෙන්නේ. ඒ DFCC බැංකින් දෙන ස්ලිප් එක අරගෙන යන්න. ඉතින් ඒක ස්ලිප් එක නැති කරගන්න එපා. මොකද ඒක අනිවාර්යෙන් බලනවානේ. මට මතක දෙහිණ මගේ වීසා ඉන්ටර්වියුවෙත් ඒගොල්ලෝ ඒ ස්ලිප් එක ඉල්ලුවා. ඒ නිසා අනිවාර්යයෙන් මේ ස්ලිප් එක අරගෙන යන්න. ඊට පස්සේ DS-160 කන්ෆර්මේෂන් එක. ඔයගොල්ලෝ DS-160 එක සබ්මිට් කළාට පස්සේ කන්ෆර්මේෂන් එකක් හම්බ වෙනවා. ඒ කන්ෆර්මේෂන් එක අරගෙන යන්න ඕනේ. ඊට පස්සේ මේක වැදගත්, සර්විස් ෆී රිසිප්ට් එක. කියන්නේ සර්විස් ෆී කන්ෆර්මේෂන් එක. මේක වැදගත් මොකද F1 ස්ටුඩන්ට් මේක pay කරන්න ඕනේ. සාමාන්‍ය වීසා ඉන්ටර්වියු එකට යන්න කලින්, වීසා ඉන්ටර්වියු එක ෂෙඩියුල් කරගන්න කලින් මේ සර්විස් ෆී එක ගෙවන එක තමයි මම හිතන්නේ මුලදිම කරන්න ඕනේ. DS-160 එක ෆිල් කරන්න ඕනේ. ඒ වගේම සර්විස් ෆී එකත් pay කරන්න ඕනේ. සර්විස් ෆී එක මම හිතන්නේ මම pay කරන කාලේ මට මතක විදිහට 260ක් වගේ ගන්න ඩොලර්ස් 260ක් වගේ. ඊට පස්සේ මම හිතන්නේ වැඩි කරලා දැන් 300 ගන්න ඩොලර්ස් 300 ගණක් වගේ වෙනවා මම දන්න විදිහට. දැන් ගොඩක් වැඩි කරලා. ඉතින් මෙතනදි කියන්න ඕනේ වැදගත්ම දේ තමයි ඔයගොල්ලන්ගේ F1 හෝල්ඩර් සර්විස් ෆී එක ගෙවලා තියෙන්නේ අනිවාර්යයෙන්ම. ඒ නිසා F2ට ආපහු සර්විස් එක ගෙවන්න ඕනේ නැහැ. සර්විස් ෆී එක ගෙවන්න ඕනේ නැහැ. ඒ කන්ෆර්මේෂන් එක විතරක් අරන් ගියා නම් ඇති. රිසිට් එක විතරක් අරන් ගියා නම් ඇති. අමුතුවෙන් ගෙවන්න ඕනේ නැහැ. ඉතින් මේක ගොඩක් වැදගත්. ඉතින් දෙන්නම එකට නම් ඇප්ලයි කරන්නේ එතනදිත් දෙන්නගේ එක්කෙනයි ගෙවන්න ඕනේ. ඒ කියන්නේ F1 විතරයි ගෙවන්න ඕනේ. F2 ආපහු ගෙවන්න ඕනේ නැහැ. ඊළඟට ෆයිනන්ෂල් ඩොකියුමෙන්ට්ස්. ඉතින් ෆයිනන්ෂල් ඩොකියුමෙන්ට්ස් විදිහට බැංක් ස්ටේට්මන්ට්ස් අරගෙන යන්න පුළුවන්. මේ බැංක් ස්ටේට්මන්ට්ස් අරගෙන යනකොට බැංකෙන් ගන්න පුළුවන් බැංක් එකේ ඔෆිෂියල් ලෙටර් හෙඩ් එකේ ඔයගොල්ලන්ට බැලන්ස් කන්ෆර්මේෂන් ලෙටර් එකක් ගන්න පුළුවන් බැංක් එකෙන්. ඒ වගේම ඩීටේල්ඩ් ට්‍රාන්සැක්ෂන් ෂීට් එකක් ගන්න පුළුවන්. මෙතනදී අපි දෙකම අරන් ගියා සහ ඒ දෙකම වැදගත් වුණා. දෙකම අරන් ගියා, දෙකම වැදගත් වුණා. මොකද වීසා ඔෆිස එකම බැලුවා. අහලා තිබ්බා පහුගිය මාසවල තියනවා හරි තියනවාද ඒක දෙන්න හරි මොකක් හරි අහලා තිබුණනේ. අපි ඒක ගැන කියන්නම් අපේ එක්ස්පීරියන්ස් එක කියනකොට. අනික තව දෙයක් කියන්න ඕනේ, බැංක් ස්ටේට්මන්ට්ස් ගනිද්දී ඔයාලා ඩබල් චෙක් කරන්න ඔයාලගේ බැංක් account එකේ තියෙන නමයි ඔයාගේ passport එකේ තියෙන නමයි දෙකම එකමද කියලා. අනිවාර්යයෙන් ඔයාලා statements ගනිද්දී ඔයාලගේ passport එකේ තියෙන නමට හරියන විදිහට account statements ගන්න. ඔව්. නාමේ පොඩි වෙනසක් තියෙනවා නම් ඒක බැංක් එකට කිව්වහම ඒගොල්ලෝ ඕගොල්ලන්ට අවශ්‍ය විදිහට නම දාලා letter එක දෙනවා. ඉතින් ඩීටේල් ට්‍රාන්සැක්ෂන් ෂීට් එකකුත් ගන්න පුළුවන් නම්, ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ සල්ලි ඔයගොල්ලන්ගේ බැංක් account එකේ නම් තියෙන්නේ, පහුගිය මාස කිහිපයක ට්‍රාන්සැක්ෂන් ෂීට් එකක් අරගෙන යන්න. ඉතින් මෙතනදී තව වැදගත් දෙයක් කියන්න ඕනේ, ඔයගොල්ලෝ වීසා ඉන්ටර්වියු එකට ඔන්න මෙන්න තියලා සල්ලි ගොඩක් දාලා තියෙනවනේ, ඒ කියන්නේ account එකේ කලින් සල්ලි තිබ්බේ නැති වෙන්න පුළුවන්. එතකොට වීසා ඉන්ටර්වියු එකට ඔන්න මෙන්න තියලා ඔයගොල්ලෝ හිතන්නකෝ 10,000ක් විතර දාලා තියෙනවා එකපාරට. එතකොට ට්‍රාන්සැක්ෂන් ෂීට් එකේ ඒක පැහැදිලිව සඳහන් වෙනවා. ඉතින් වීසා ඉන්ටර්වියු එකට ඔයගොල්ලෝ සූදානම් වෙනකොට කලින් ඇත්තටම හිතන්න ඕනේ, මොකද වීසා ඉන්ටර්වියු එකට යන්න ඕන මෙන්න තියලා ෆයිනෑන්ෂියල් පැත්ත ගැන හිතන්න එපා. පුළුවන් තරම් කලින් හිතන්න. එතකොට ඔයගොල්ලෝ වීසා තව මාස 6කින් දාන්න හිතාගෙන ඉන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් පොඩ පොඩ ඔයගොල්ලන්ගේ account එකට සල්ලි ටික දාගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ලොකු ගණන් account එකට දානවා නම් වීසා ඉන්ටර්වියු කිට්ටු වෙලා ඒ දාපුවට ඔයගොල්ලන්ට කියන්න උත්තර තියෙන්න ඕනේ. ඒක ඇත්තටම අපේ එක්ස්පීරියන්ස් එකේදී අපේ වීසා ඉන්ටර්වියු එක ගැන කියනකොට ඔයගොල්ලන්ට කියන්නම්. මොකද අපෙත් ඒ වගේ තිබුණා අපේ ට්‍රාන්සැක්ෂන් ෂීට් එකේ. නමුත් වීසා ඔෆිසර් ඒ ගැන ඇහුවොත් අපිට ඒකට කියන්න පුළුවන් ප්‍රැක්ටිකල් උත්තර අපි හදාගෙන ගියේ. ප්‍රැක්ටිකල් උත්තර තිබුණා. ඉතින් වීසා ඔෆිසර් ඇත්තටම ඇහුවා ඒ ගැන. වීසා ඔෆිසර් ඇත්තටම ගොඩක් හාරහාරා බැංක් ස්ටේට්මන්ට්ස් ගැන අහලා තිබුණා. ඉතින් ඒ වගේ තමයි F2 visa interview එක F1 visa interview වගේ නෙමෙයි. ගොඩක් වෙලාවට ෆයිනෑන්ෂියල් පැත්ත ගැන ඒගොල්ලෝ ගොඩක් සැලකිලිමත් වෙනවා. ඊළඟට ෆයිනෑන්ෂියල් ඩොකියුමෙන්ට්ස් විදිහට F1ගේ බැංක් ස්ටේට්මන්ට්ස් උත් ඔයගොල්ලන්ට අරගෙන යන්න පුළුවන්. පළවෙනියට කිව්වේ මම ඕගොල්ලන්ගේ බැංක් ස්ටේට්මන්ට්ස්, ඒ කියන්නේ F2ගේ නමින් තියෙන බැංක් ස්ටේට්මන්ට්ස්. ඊළඟට F1ගේ නමින් තියෙන බැංක් ස්ටේට්මන්ට්ස් උත් ඔයගොල්ලන්ට අරගෙන යන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට වීසා ඔෆිසර් අර F2ගේ නමින් තියෙන ඒවට වැඩි බර දෙනවා, වැඩි අරවා වැඩිපුර බලන්නේ නැහැ. මොකද එයා කියන දේ තමයි
F1 ගේවා F1ට ඕනේ. මොකද පුද්ගලය දෙන්නේ. ඒ දෙන්නම ජීවත් වෙන්න ඕනේ ඇමරිකාවට ඇවිල්ලා. එතකොට F1 ගේවා F1ට ඕනේ කියලා එහෙම කතාවල් මෙයාට කියලා තිබුණා. ඒකේ ගොඩක්ම අර F1ට ඇසිස්ටන්ෂිප් එකෙන් හම්බෙනවා කියනකොට ඇසිස්ටන්ෂිප් එකෙන් මේ ෆන්ඩින් හම්බෙනවා, සැලරි එකක් හම්බෙනවා. ඒ ගැන පොඩ්ඩක් කියනකොට තමයි අර අර විදිහට කියලා තිබ්බේ. ඉතින් ඒ කොහොම වුණත් F1 ගේ බැංක් ස්ටේට්මන්ට්ස් අරගෙන යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද දෙන්න මැරීඩ් නිසා. ඊළඟ තුන්වෙනි ෆයිනෑන්ෂියල් ඩොකියුමන්ට් එක F1 වැඩ කරන, එහෙම නැත්නම් තමන්ගේ වයිෆ් හරි හස්බන්ඩ් හරි වැඩ කරන යුනිවර්සිටි එකේ ඒ අදාළ ඩිපාර්ට්මන්ට් එකෙන් ගත්ත ලෙටර් එකක් අරගෙන යන්න පුළුවන්. මොකද මාස්පතා මෙන්න මේ ගාන ෆන්ඩින් හම්බෙනවා, මෙන්න මාස්පතා මෙන්න මේ වගේ ගාණක් මේ පුද්ගලයාට හම්බෙනවා කියලා ඩිපාර්ට්මන්ට් එකෙන් එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් කෝඩිනේටර්ගෙන් ගත්ත ලෙටර් එකක් අරගෙන යන්න පුළුවන්. ඉතින් මේකත් ඔයගොල්ලන්ට අවශ්‍ය වුණොත් වීසා ඔෆිසර් පෙන්වන්න පුළුවන්. හැබැයි මෙතනදීත් අර අර කිව්ව ප්‍රශ්නේ අර කිව්ව එක තියෙනවා. F1 ගේවා F1ට කියන කතාව සමහර විට වීසා ඔෆිසර් කියන්න පුළුවන්. ඒ නිසා මේවා ඉල්ලුවොත් විතරක් දෙන්න. ඒ කියන්නේ මේවා ගැන ඇහුවොත් විතරක් ඒ දේවල් දෙන්න. එහෙම නැත්නම් බලෙන් දෙන්න යන්න එපා. බලෙන් ડોකියුමන්ට්ස් දෙන්න යන්න එපා. එතකොට වීසා ඔෆිසර් එහෙම කරනවට කැමති නෑ අතරෝනේ. වීසා ඔෆිසර් කැමති නෑ එහෙම දේවල් කරනවට. ඉල්ලන දේවල් විතරක් දෙන්න. ඊට පස්සේ තවත් තියෙනවා ડોකියුමන්ට්ස් එකක්, ෆයිනෑන්ෂියල් ડોකියුමන්ට්ස් එකක්. ඉතින් මේ මම පහලින් කියන ෆයිනෑන්ෂියල් ડોකියුමන්ට්ස් එක ඇත්තටම ඔයගොල්ලන්ට ෆයිනෑන්ෂියල් ડોකියුමන්ට්ස් විදිහට නෙමෙයි, ඇත්තටම ටයිස් විදිහට උනත් පෙන්වන්න පුළුවන් ડોකියුමන්ට්ස්. ඉතින් අපි අරගෙන ගිහපු ડોකියුමන්ට්ස් එකක් හතරෙන් ડોකියුමන්ට් එක විදිහට බිස්නස් රෙජිස්ට්‍රේෂන් ડોකියුමන්ට් එකක් අපි අරගෙන ගියා. ඉතින් ඔයගොල්ලන්ගේ බිස්නස් එකක් තියෙනවා නම් ඒක රෙජිස්ටර් කරලා නම් තියෙන්නේ, ඒක අනිවාර්යෙන් අරගෙන යන්න පුළුවන්. ඒ වගේම ෆැමිලි බිස්නස් එක ඔයගොල්ලෝ පාර්ට්නර්ස්ලා විදිහට ඉන්නවා නම් ඉතින් ඒ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක අරගෙන යන්න පුළුවන්. මේක ඇත්තටම ෆයිනෑන්ෂියල් වර්ල්ඩ්ටත් වඩා ටයිස් වලට ඉතාම වැදගත් වෙන්න පුළුවන්. මොකද වීසා ඔෆිසර් දන්නවා නම්, වීසා ඔෆිසර් දැනගන්නවා නම් ඔයගොල්ලන්ට බිස්නස් එකක් ලංකාවේ තියෙනවා කියලා. ඒ කියන්නේ ඇත්තටම මේක ලංකාවට තියෙන ලොකු බැඳීමක් වෙනවා. ලංකාවට ආපහු එන්න ලොකු බැඳීමක් වෙනවා. ඉතින් ඒක වැදගත් වෙනවා ටයිස් විදිහටත්. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ප්‍රොපර්ටිස් තියෙනවා නම්, ලෑන්ඩ් ඩීඩ්ස් තියෙනවා නම් ඉතින් ඒවත් අරගෙන යන්න පුළුවන්. ඔප්පු වල ට්‍රාන්ස්ලේෂන්ස් අරගෙන යන්න පුළුවන්, ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන්ස්. ඒවත් ෆයිනෑන්ෂියල් වලටත් වඩා ඇත්තටම අර ටයිස් ගණයට තමයි ඇත්තටම වැටෙන්නේ. මොකද ලංකාවේ ඉඩකඩම් තියෙනවා, ලංකාවේ ගෙවල් දොරවල් තියෙනවා කියලා කියන්නේ ඒක ලංකාවට තියෙන බැඳීමක්. ඊළඟට තියෙන සපෝර්ටින් ડોකියුමන්ට්ස්, මෙයා කියයි සපෝර්ටින් ડોකියුමන්ට්ස් ගැන. සපෝර්ටින් ડોකියුමන්ට්ස් විදිහට අරන් ගියා අපේ, මම අරන් ගියා මැරිජ් සර්ටිෆිකේට් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක. මොකද අපිට තිබුණේ සිංහල එක. එතකොට අපි තිබ්බ එක අපි ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන වුණා. මැරිජ් සර්ටිෆිකේට් එකයි, ඊට පස්සේ මැරිජ් සර්ටිෆිකේට් ඔරිජිනල් එකත් අපි අරන් ගියා, සිංහල එකත් අරන් ගියා. ඒ වුණාට කන්සියුලර් ඔෆිසර්ට ප්‍රසන්ට් කරන්න ඉංග්ලිෂ් එකත් ට්‍රාන්ස්ලේෂන් එක අත්‍යවශ්‍යයි. ඊට පස්සේ F2, ඒ කියන්නේ මගේ මම වැඩ කරපු තැන F2 letter from workplace, ඒ කියන්නේ මම වැඩ කරපු තැනින් මම letter එකක් ගත්තා. ජොබ් එක පටන් ගත්ත දවසේ ඉඳන් වැඩ කරනවා, ප්‍රසන්ට් වෙනකම් වැඩ කරනවා, සහ මට මෙන්න මෙච්චරක මුදලක් මට හම්බ වෙනවා කියලා සැලරි එක මෙන්ෂන් කරලා මම letter එකක් ගත්තා මම වැඩ කරන තැනේ. ඒක ගැන පොඩි දෙයක් කියන්න ඕනේ. F2 කෙනෙක් විදිහට ඩිපෙන්ඩන්ට් කෙනෙක් විදිහට ඔයගොල්ලෝ ඇප්ලයි කරනවා නම් ඔයගොල්ලෝ දැනටමත් ජොබ් එකක් කරන ගමන් නම් ඉන්නේ. ඒ ජොබ් එක කරන ගමන්ම ඇප්ලයි කරන්න. මොකද ඒක ඉතාම වැදගත් වෙනවා. මොකද ලංකාවේ ඔයගොල්ලෝ ජොබ් එකක් කරනවා කියන්නේ ඒක ලංකාවට තියෙන ලොකු බැඳීමක්. එතකොට ඒක ඇත්තටම ලොකු දෙයක්. මොකද වීසා ඔෆිසර් ඔයගොල්ලන්ගෙන් අනිවාර්යෙන් අහනවා ඔයගොල්ලෝ මොනවද කරන්නේ කියලා. ඒ කරනවා කියපු ගමන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මම මෙහෙම මේ තැන මම වැඩ කරනවා කියලා. ඉතින් එතකොට ඒක වීසා ඔෆිසර්ට තේරෙනවා ඔයගොල්ලෝ මේ ඇමරිකාවට යන්නම යනවා නෙමෙයි, ඔයගොල්ලෝ එන්න තමයි යන්නේ කියලා. ඉතින් ජොබ් එකෙන් ලීව් දාලා යන්න පුළුවන්. ඉතින් අවුරුදු කීපයක් ලීව් දාලා යන්න පුළුවන් ඒ ගිහිල්ලා ආපහු එන්න. ඉතින් ඒ ගැන ඔයගොල්ලෝ කියන්න ඕන නැහැ. ඔයගොල්ලෝ වැඩ කරනවා කියලා කියන්න ඒක අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා වැඩ කරන තැනින් ලියුමක් අරගෙන යන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ඊට පස්සේ පේ ෂීට්ස්, ඒ කියන්නේ මගේ වැඩ කරන තැනින් මට මාස ගානක හම්බ වෙච්ච පේ ෂීට්ස් ටික අරන් ගියා. ඒ කියන්නේ මම තාමත් වැඩ කරනවා, රීසෙන්ට්ම පේ ෂීට්ස් ටික මම අරන් ගියා ප්‍රූව් කරන්න. ඇත්තටම අපි ගොඩක් ડોකියුමන්ට්ස් ඉන් කේස් එයා ඇහුවොත් කියලා තමයි අපි ප්‍රූව් කරන්න ගොඩාක් ඒවා අරන් ගියා. අපි එකක්වත් දාලා ගියේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ
අත්‍යවශ්‍ය නැති වුණත් අපි අරන් ගියේ ඇහුවත් අහලා ඉවර වෙලා අපි ගාව නැත්තම් ඒක අපි රිග්‍රෙට් වෙනවා. ඒක නිසා තමයි අපි ඒ කියන්නේ වර්ක් කරන තැනින් වුණත් මම වර්ක් ඒගොල්ලෝ ඇහුවත් ප්‍රශ්නයක් ආවා වර්ක් කරනවද වර්ක් කරනවා කියලා විතරක් කියන්නේ නැතුව අර ප්‍රූව් කරන්න පුළුවන් නම් මම වර්ක් කරන්නේ මෙතන මෙන්න මේ මගේ ලෙටර් එක කියලා ඒකයි අපි වර්ක් කරන තැනනොත් ලෙටර් එකක් ගත්තේ. ඒ වගේම පේ ෂීට්ස් ටිකත් මම අරගත්තා. ඊට පස්සේ මගේ F2NIC ඩෙන්ටි කාඩ් එකයි මගේ ලයිසන් එකයි ඒ පාස්පෝර්ට් එක තියෙන නිසා ගොඩක් කාලවලට මේවා අවශ්‍ය වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇත්තටම ඒකට අරගෙන යන එක මහලොකු දෙයක් නෙවෙයිනේ. ඒ නිසා අපි රිග්‍රෙට්ස් නැති වෙන්න පසුතැවීම් නැති වෙන්න ඕන නිසා අපි අරන් යන්න ඕනේ හැම දෙයක්ම වගේ අපි අරගෙන ගියා. ඊට පස්සේ දැන් අපි මේන් ડોකියුමන්ට්ස් වලට මගේ يعني ඇත්තටම අපි මේවා ෆයිල්ස් තුනකට දාගත්තේ. එතකොට මගේ මේන් ડોකියුමන්ට්ස් කියන ඒ ෆයිල් එක ඇතුලේ මගේ තිබුණා I20 මෙයාමට එවපු I20 එක තිබුණා. එතකොට මම සපෝර්ටින් ડોකියුමන්ට් ෆයිල් එකේ මගේ I20 එකේ කොපි එකක්. ඒ කියන්නේ කොපීස් බැරි වෙලාවත් ඒගොල්ලෝ කොපීස් ඉල්ලුවොත් කොපීස් ළඟ තියාගන්න කොපීස් උත් මම සපෝර්ටින් ડોකියුමන්ට්ස් වලට දාගත්තා. ඒ කියන්නේ සමහරක් වෙලාවට වීසා ඉන්ටර්වයුව එකේදී ඩිෂන් එක ගොඩක් වෙලාවට වීසා ඉන්ටර්වයුව එක ඉවරනවත් එක්කම වීසා ඔෆිසර්ම කියනවා අප්‍රූව්ඩ් ද රිජෙක්ටඩ් ද කියලා. ඒ වුණාට සමහරක් වෙලාවට වීසා අප්‍රූවල් එක එහෙම නැත්නම් ඩිසිෂන් එක දෙන්න මාසයක් සතියක් දෙකක් ඒ වගේ කාලයක් යන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට බොහොම කලාතුරකින් මේ මාස ගණන් පරක්කු වෙන්න උනත් පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට වීසා ඉන්ටර්වයුව එක අන්තිමේදී වීසා ඔෆිසර් කියනවා. හැබැයි මොනවා හරි ඔයගොල්ලන්ගේ ડોකියුමන්ට්ස් වල ඒගොල්ලන්ට කන්ෆර්ම් කරගන්න ඕනේ ප්‍රශ්නයක් මොනවා හරි තියෙනවා නම් I20 එකේ හරි ඔයගොල්ලන්ගේ පාස්පෝර්ට් වල හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒගොල්ලන්ට තවදුරටත් කොහෙන් හරි කාගෙන් හරි කන්ෆර්ම් කරගන්න දෙයක් තියෙනවා නම් ඒගොල්ලෝ පොඩි කාලයක් ගන්නවා ඩිසිෂන් එක දෙන්න. ඉතින් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. නමුත් එහෙම වුණොත් කියලා තමයි මේ ඔයගොල්ලෝ ගාව කොපීස් තියාගන්න ගිතාම වටින්නේ. ඊට පස්සේ බර්ත් සර්ටිෆිකට් එක F2 බර්ත් සර්ටිෆිකට් එකේ ට්‍රාන්ස්ලේෂන් එක සිංහලෙන් තියෙන ඔක්කොම ඩොකියුමන්ට්ස් ඔරිජිනල්ස් උත් අරන් යන්නේ. හැබැයි හැම වෙලේම මස්ට් එකක් විදිහට ට්‍රාන්ස්ලේෂන්ස් උත් ඔයාලගාව තියෙන්න ඕනේ. එතකොට මගේ බර්ත් සර්ටිෆිකට් එකේ ට්‍රාන්ස්ලේෂන් එක බර්ත් සර්ටිෆිකට් එකේ ඔරිජිනල් එක ඊට පස්සේ මගේ ඩිග්‍රී සර්ටිෆිකට් එක මේ තව පොඩි දෙයක් කියන්න ඕනේ. ඇත්තරම ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන්ස් අරගෙන යනවා නම් ගොඩක් වෙලාවට හරිම විදිය තමයි ඔයගොල්ලෝ ඒවා ට්‍රාන්ස්ලේට් කරලා ෆොරින් මිනිස්ට්‍රි එකෙන් ඒවා සර්ටිෆයි කරගන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ තියෙනවා සර්ටිෆයි කරන සිස්ටම් එකක්. ඒක අර සීල් එකක් ගාලා සර්ටිෆයි කරනවා වගේ එහෙම එකක් නෙමෙයි. නමුත් එම්බසි එකට සහ ඒ ඔයගොල්ලෝ අදාළ ඒ තැනට ඒ දේවල් යවෙනවා. ඉතින් ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරනවා කියලා දෙයක් තියෙනවා. ඒගොල්ලෝ පොඩ්ඩක් හොයලා බැලුවොත් සහ ෆොරින් මිනිස්ට්‍රි එකට කතා කරලා බැලුවොත් කොහොමද කරන්න ඕනේ කියලා ඒක දැනගන්න පුළුවන්. ඒක කරන්න ඕන දෙයක් නෙමෙයි ඇත්තටම. කරන්න අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත් හරියට කාලේ තියෙනවා නම් කරන්න. අපිට ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් කළා කියලා ඒක වැලිඩ් වෙන්නේ නැහැනේ. අපිට ડોකියුමන්ට් එකක් අපිම හදන්නත් පුළුවන්නේ. ෆේක් ડોකියුමන්ට්ස්. ඉතින් හරිම විදිය තමයි අර විදිය. හැබැයි ඉතින් ඒක ගොඩක් කට්ටිය කරන අඩුයි. මම මගේ F1 ඉන්ටර්වියු එකට යනකොට මම ඇත්තටම මගේ ඕලෙවල් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක ඒක ඇත්තටම මම එඩියුකේෂන් ඩිපාර්ට්මන්ට් එකේ මම ගත්තේ ඕලෙවල් ඉංග්‍රීසි එක A-level ඉංග්‍රීසි එක සහ මගේ බර්ත් සර්ටිෆිකේට් එකේ ට්‍රාන්ස්ලේෂන් එක මම ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරගත්තා. හැබැයි ඉතින් ඒකක්වත් වීසා ඔෆිස් ඇහුවෙවත් නැහැ බැලුවෙත් නැහැ. නමුත් අර ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් අරන් යන එකේ හරිම විදිය තමයි ඒක. ඉතින් ඒක කරන්න ඉතින් අවශ්‍ය නැහැ. මෙයත් ඇත්තටම ඔයත් කලේ නැහනේ. මට කරන්න ඇත්තටම කාලයක් තිබුණ නෑ අපිට කරන්න. සහ මොකද අර ගොඩක් රජයේ ආයතන අර මං කිව්වා වගේ කොවිඩ් නිසා ගොඩක් රජයේ ආයතන ඒ කාලේ හරියටම ක්‍රියාත්මක වුණේ නෑ. ඒක නිසා අපිට ලොකු කාලයක් තිබුණ නැති නිසා ඒක කරන්න මට හම්බුන්නේ නෑ. බර්ත් සර්ටිෆිකේට් එක නම් ඔයගොල්ලෝ කොහෙන් හරි ට්‍රාන්ස්ලේට් කරගත්තොත් ඒක අරගෙන ගිහිල්ලා ඔරිජිනල් එකත් එක්ක ඒක ෆොරින් මිනිස්ට්‍රි එකට අරගෙන ගිහිල්ලා සර්ටිෆයි කරගන්න පුළුවන්. ඕලෙවල් A-level එක නම් ඇත්තටම F2 එකට නම් ඕලෙවල් A-level අවශ්‍ය වෙන්නේ නැහැ. ඕලෙවල් A-level නම් ඔයගොල්ලෝ ඉංග්‍රීෂ් ට්‍රාන්ස්ලේෂන්ස් එඩියුකේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් ගන්නවා නම් ඒගොල්ලෝ ඒ වෙලාවේදී අහනවා මේවා ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරන්න ඕනේද කියලා. එතකොට ඔයගොල්ලෝ ඔව් කියලා කිව්වොත් එහෙම ඔයගොල්ලෝ ඒ සර්ටිෆිකේට්ස් එක ඕලෙවල් A-level සර්ටිෆිකේට්ස් එක කලෙක්ට් කරගන්න යන්න ඕනේ කෙලින්ම ආපහු එඩියුකේෂන් ඩිපාර්ට්මන්ට් එකට නෙමෙයි ෆොරින් මිනිස්ට්‍රි එක ගාවට තමයි යන්න ඕනේ. වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ගාව තියෙන මට මතකෙ විදිහට කොටුවේ පිටකොටුවේ නෑ කොටුවේ. ඉතින් එතෙන්ට තමයි යන්න ඕනේ
F2 එකට නම් ඕ ලෙවල් A level certificates අත්තර අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ ඉගෙන ගන්න නෙවෙයි යන්නේ. ඉතින් ඒ නිසා ඒක කිසිම විදියකින් අදාළ වෙන්නේ නැහැ. මම නිකන් නිකමට කිව්වේ. ඊට පස්සේ අනිත් supporting document documents විදියට කෝකටත් කියලා මගේ degree certificate එකේ original එක මම අරන් ගියා. ඊට පස්සේ يعني කෝකටත් කියලා අරන් ගියේ අත්‍යවශ්‍ය එකක් නෙමෙයි ඒක. ඒගොල්ලෝ බැරි වෙලාවත් ඇහුවොත් ඔයා මොනවද කළේ මොන degree එකක් තියෙනවද වගේ එකක් ඇහුවොත් මට prove කරන්න සෝස් එක විදිහට තමයි මම ඒක දාගත්තේ ෆයිල් එකට supporting document එකක් විදිහට. ඊට පස්සේ තව අනිත් supporting documents විදිහට F1 I20 එකේ copy එකක්. මොකද original එක මං ගාව නෑ තියෙන විදිහක් නෑ. මොකද F1 original එක තියෙන්නේ මුදිත් ගාව. එතකොට ඒකේ copy එක. ඔව් ඒක තියෙන්න ඕනේ යා ගාව. එතකොට ඒකේ copy එකක් තමයි මං ගාව තියෙන්න ඕනේ. එතකොට ඒ copy එක මම දාගත්තේ supporting documents වලට. ඊට පස්සේ ඒ විදිහටම F1 passport එකෙත් copy එකක් මම ගත්තා. ඊට පස්සේ F1 visa copy එක, කියන්නේ passport එකේ මෙයාගේ visa එක වැදිච්ච ඒ පිටුව page එක. ඒකේ copy එකක්. ඊට පස්සේ එයාගේ identity card එක, national identity card එකේ copy එකකුත් ගත්තා. ඊට පස්සේ F1ට university එකෙන් එවපු offer letter එක. ඒකෙත් copy එකක් ගත්තා. ඊට පස්සේ assistantship appointment letter එක, එයාගේ එහෙම නැත්නම් letter of intent. ඒකෙත් copy එකක් ගත්තා. ඊට පස්සේ F1 මෙහෙට මුදිත් ඇවිල්ලා අවුරුද්දක් විතර ගියාට පස්සේ තමයි මම apply කරේ visa. එතකොට මෙයා ඇවිල්ලා tax document tax pay කරලා තියෙනවා මෙහෙට. එතකොට ඒ tax pay කරලා තියෙන proof එකක් විදියට අපි මෙයාගේ tax documents උත් copies ගත්තා. ඊට පස්සේ ඒ කියන්නේ tax documents විදියට ඇත්තටම ඔයගොල්ලෝ ඇමරිකාවේ ඉන්න කෙනෙක් නම් දන්නවා. ඉතින් ලංකාවේ ඉන්න කට්ටිය නම් මේක අදාළ කරගන්න ඕනේ නැහැ. අමතක කරලා දාන්න W2 කියලා ડોකියුමන්ට් එකක් ඔයගොල්ලන්ට හැම අවුරුද්දෙම අන්තිමේදී ටැක්ස් ડોකියුමන්ට් එකක් විදිහට එනවා. මම හිතන්නේ ඒ ડોකියුමන්ට් එක තමයි අපි අරගෙන ගියේ. තව ටැක්ස් ෆිල් කරපු ડોකියුමන්ට්ස් උත් අරන් ගියාද කියලා මට හරියට මතක නැහැ. W2 එකේ තමයි කොහොම හරි හැම විස්තරයක්ම තියෙන්නේ. අපිට කොච්චර ගාණක් හම්බුණාද පහුගිය අවුරුද්දේ. ඉතින් ඒ දේවල් විස්තර හැමදේම තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් F1 දැන්ටමත් ඇමරිකාවේ නම් ඉන්නේ. ඉතින් ඒ ડોකියුමන්ට් එක අරගෙන යන්න පුළුවන්. අවශ්‍ය නැහැ. ආ ඊට පස්සේ අත්‍යවශ්‍ය නැහැ. මේ ඔක්කොම supporting documents අපි දැන් කියන්නේ ඔක්කොම supporting documents. ඊට පස්සේ F1 land deeds originals තියෙනවා. ඒ කියන්නේ දැන් අපි financial document A file එකට දැම්ම අපේ English ඔක්කොම financial හරි assets හරි තියෙනවා ඔක්කොම translations ටික ඒ කියන්නේ අර consul office එකට present කරන්න ඒ අපේ financial document file එකට දැම්මා. ඒ වුණාට originals ඒ කියන්නේ සිංහලෙන් නම් තියෙන්නේ අපි ඒක translate කරේ සිංහලෙන් තියෙන එක නම් original එක. අපි original එකත් අරගෙන ගියා supporting documents වල දාගෙන. ඔව්. ඔව් property translations ගැනත් පොඩ්ඩක් කියන්න ඕනේ. ඔයගොල්ලන්ට කලින් කිව්වනේ අර O level A level හරියේ එහෙම නැත්නම් birth certificates ඒ වගේ දේවල් foreign ministry එකෙන් certify කරගන්න පුළුවන් කියලා අවශ්‍ය නැහැ. ඉතින් මේ English translation, property English translation උත් ඇත්තටම ඔයගොල්ලන්ට පුළුවන් සර්ටිෆයි කරගන්න. හැබැයි ඒවා ෆොරින් මිනිස්ට්‍රි එකෙන් සර්ටිෆයි කරන්නේ නැහැ. ඒවා සර්ටිෆයි කරන්නේ ඉඩම් හා මොකක්ද ඒකට කියන්නේ? ඉඩම් සම්බන්ධ ඒ අමාත්‍යංශයෙන් හරි ඒ ඉඩම් රෙජිස්ට්‍රේෂන් කරන මොකක් හරි ඒ ආයතනයෙන් තමයි කරන්නේ. මම F1 එකට ඇප්ලයි කරනකොට මම ෆොරින් මිනිස්ට්‍රි එකෙන් කෝල් කරලා ඇහුවා මේවා සර්ටිෆයි කරනවාද ඒගොල්ලෝ කියලා. ඒගොල්ලෝ කිව්වා ඒවා සර්ටිෆයි කරන්නේ නැහැ. ඒවා ඉඩම් සම්බන්ධයේ රෙජිස්ට්‍රේෂන් කරන ඒ තැනින් ඒවා සර්ටිෆයි කරන්න ඕනේ කියලා. ඉතින් ඒවා නම් මම කොහොමත් මගේ ඉන්ටර්වියු එකටවත් කරේ නැහැ සර්ටිෆයි. අපි ට්‍රාන්ස්ලේට් කරගෙන විතරයි ගියේ. ඉතින් ට්‍රාන්ස්ලේට් කරගෙන ගියත් ඒවත් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහනේ. ඒ වුණාට අපි ඉන්ක්ලූඩ් කරා අපේ DS-160 ෆෝම් එකේ. ෆෝම් එකේ ඉන්ක්ලූඩ් කරා. ඉතින් ඒගොල්ලෝ ෆෝම් එක අනිවාර්යෙන් බලනවානේ. එතකොට ඒගොල්ලෝ ඒක දකින්න ඇති. ඊට අමතරව F1 service confirmation copy අර කලින් කිව්වා වගේ මුදෙත් මට ඒක pay කරන්න ඕනුන් නැහැ. මොකද ඒක එයා කලින් pay කරලා තිබ්බා. ඒක නිසා මට මම ඒකේ copy එකක් අරගෙන supporting documents වලට ඒක copy එක දාගෙන ගියා. F1 student pay කරලා තියෙනවා ඒක. එතකොට මම pay කරන්න ඕනේ නැහැ ඒක ආයෙම. copy එකක් කියන්නේ අර confirmation එකත් අරගෙන ගියා main documents වල. ඊට පස්සේ ඒකෙත් තව copy එකක් මේකේ අරගෙන යනවා. අරගෙන ගියපු documents වල documents හැම එකකම වගේ copies අපි අරගෙන ගියා. originals වගේ supporting documents වල. සිංහල translation සිංහලෙන් නම් original එක තියෙන්නේ. ඒකත් අපි දැම්මේ supporting documents වලට. මොකද සිංහලයක අපි ඉදිරිපත් කරන්නේ ආ හැවුවත් විතරයි. මොකද අපි consul officer
ඇහුවොත් මුලින්ම දෙන්නේ ඉංග්‍රීසි එක ඊට පස්සේ ඔරිජිනල් එක ඇහුවොත් තමයි අපි සපෝර්ටින් ડોකියුමන්ට්ස් වල සිංහල ඒවත් දාගෙන ගියේ ඒ වගේම අනිත් අදාළ කරන ඔක්කොම ડોකියුමන්ට්ස් වල කොපීස් ඇත්තටම ඒ වගේම තව සපෝර්ටින් ડોකියුමන්ට්ස් විදිහට wedding related documents ඒ කියන්නේ දැන් මේක ඇත්තටම අපි ඉන්ක්ලූඩ් කරේ ගොඩක් වෙලාවට සමහරු කියනවා වීසා ගන්න බලාගෙන මැරි කරනවා කියලා කට්ටිය. එතකොට يعني කන්සියුල් ඔෆිසර්ගේ එහෙම මතයකුත් තියෙන්න පුළුවන්. ඒක නිසා හැම වෙලේම ප්‍රූෆ් කරන්න ඔයා මේක එහෙම වීසා ගන්න බලාගෙන නෙමෙයි මැරි කරේ කියන එක ප්‍රූෆ් කරන්න ડોකියුමන්ට්ස් තියෙන විදිහට අපි thank you cards ඒ වගේම wedding invitation cards bills ඒ කියන්නේ කොච්චර කොච්චර ෆන්ක්ෂන් එකට කොච්චර ප්‍රමාණයක් ගියාද ඊට පස්සේ wedding album එක wedding related documents වලට ඒ ටික ඔක්කොම අපි අරන් ගියා මොකද නිකන් වීසා ගන්න බලාගෙන මැරි කරනවා නම් ෆන්ක්ෂන්ස් මුකුත් එහෙම අරගන්න තේරුමක් නැහැනේ ඒක නිසා අපි මේව අරන් ගියොත් එයාලා දන්නවා ආ මේගොල්ලෝ මේ මෙච්චර මේ වියදම් කරලා තියෙන්නේ මේක properly කරපු එකක් කියන එක ප්‍රූව් කරන් තමයි අපි මේ ડોකියුමන්ට්ස් ඔක්කොම අරන් ගියේ. අපි දැන් wedding related documents මේ දේවල් අරගෙන ගියාට wedding album, thank you cards මේව අරන් ගියාට අත්‍තරම අපෙන් නම් බැලුවේ නැහැ. හැබැයි ඔයගොල්ලන් කලිනුත් කිව්වාගේ අපි මේ නිකන් නෙමේ වීඩියෝ එක කරන්න අත්‍තරම ගොඩාක් කට්ටිය අපි සම්බන්ධ කරගෙන අපි recent එකට last වෙනකොටත් එහෙමයි ගොඩක් කට්ටිය අපි සම්බන්ධ කරගත්තා කලින් වීසා දාලා තියෙන internet එකේ ගොඩාක් ඒ වගේම internet එකේ ගොඩක් අපි රිසර්ච් කරලා තමයි අපි වීසා ඉන්ටර්වියු එකට ගියේ ඒ වගේම අපි මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. ඉතින් සමහරුන්ගෙන් අහලා තිබුණා ඒක වීසා ඔෆිසර්ස්ලා අහලා මේ wedding albums එහෙම බලලා තිබුණා. ඒ කියන්නේ photos එහෙම ඒගොල්ලෝගේ ඒගොල්ලෝ මැරි කරලා ඉන්න wedding photos එහෙම සමහරුන්ගෙන් බලපු කට්ටිය හිටියා. ඉතින් ඒක නිසා තමයි අපි මේ දේවල් අරගෙන ගියේ in case කියලා. ඉතින් ඔන්න ඔය ડોකියුමන්ට්ස් තමයි ඔයගොල්ලන්ට වීසා ඉන්ටර්වියුවකට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි කියපු ડોකියුමන්ට්ස් එතකොට අපි දීපු explanations ඔයගොල්ලෝ අහගෙන හිටියානම් තේරෙන්නේ නැති මේක ගොඩක් complete list එකක් ඇත්තරම. මොකද අපිට අරන් යන්න පුළුවන් හැමදේම අපි අරගෙන ගියා සහ මේ දේවල් ගොඩක් අර කලින් කිව්වා වගේ ගොඩක් කට්ටියව සම්බන්ධ කරගෙන තමයි අපි මේ list එක හදාගෙන තියෙන්නේ. ඒ නිසා අවශ්‍ය වෙන හැම දෙයක්ම වගේ මේ list එකේ අපි අතුලත් කරලා තියෙනවා. අවසානයෙන් දැන් මේ ලිස්ට් එක ඔයගොල්ලෝ අහගෙන හිටියානේ. ඉතින් මේ ලිස්ට් එකේ තියෙන බහුතරයක් දේවල් ඔයගොල්ලන්ට වීසා ඉන්ටර්වියු එකේදී අවශ්‍ය වෙන්නේ නැති වෙන්න පුළුවන්. බහුතරයක් දේවල්. හැබැයි වීසා ඉන්ටර්වියු එක ඉවර වෙනකන් ඔයගොල්ලෝ දන්නේ නැහැ ඔයගොල්ලන්ට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඒක තමයි වැදගත්ම කාරණේ. මෙතනින් ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නේ නැති වුණාට ඔයගොල්ලෝ දන්නේ නැහැ ඔයගොල්ලන්ට කලින් කියන්න බෑ මොනව අවශ්‍ය වෙයිද කියලා. අර මේන් ડોකියුමන්ට්ස් ටික විතරයි කියන්න පුළුවන් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා කියලා. අනිත් දේවල් ගැන අපිට ක්‍රෙඩිට් කරන්න බෑ. ඒක නිසා තමයි මේ ડોකියුමන්ට්ස් හැම දෙයක්ම වගේ පුළුවන් තරමින් අරගෙන යන්න ඕනේ. ඉතින් කම්ප්ලීට් ලිස්ට් එක තමයි අපි මේ ඔයගොල්ලන්ට දුන්නේ. අර worst case scenario එකට තමයි අපි හැම වෙලේම ලෑස්ති වෙන්න ඕනේ. එතකොට අවසානයේදී පසුතැවිල්ලක් ඉතුරු වෙන්නේ නැහැ. මේ වීඩියෝ එකේදී අපි ඔයගොල්ලන්ට කිව්වා කොහොමද සම්පූර්ණ process එක වීසා ඉන්ටර්වියු එකට එනකන් process එක. ඉතින් මේ ડોකියුමන්ට් ලෑස්ති කරගෙන හොඳට ප්‍රශ්න වලට සූදානම් වෙලා ප්‍රැක්ටිස් වෙලා ඉතින් මේ ප්‍රැක්ටිස් වෙලා යනකොටත් ඇත්තටම අර ප්‍රශ්න කටපාඩම් කරගෙන උත්තර කටපාඩම් කරගෙන නෙමෙයි යන්න ඕනේ. ඒක ඊළඟ වීඩියෝ එකේදී අපි ඇත්තටම කතා කරන්නම් විස්තරාත්මකව ප්‍රැක්ටිකල් උත්තර හදාගෙන ඉතින් වීසා ඉන්ටර්වියු එකට ලෑස්ති වෙලා විසෙන්ඩ එකට ගිහිල්ලා ෆේස් කරන්න ඕනේ. අර ප්‍රෙෂර් එකකින් යන්න එපා. ෆන් එකේ යන්න. ෆන් එකේ ගිහිල්ලා විසෙන්ඩ එක ෆේස් කරලා ප්‍රසන්න විදිහට ෆේස් කරලා ඉතින් ප්‍රශ්න වලට උත්තර දීලා විසෙන්ඩ එක ගොඩ දාගන්න. විසා ඉන්ටර්වියු එකට හොඳට මුහුණ දුන්නාට පස්සේ විසා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ විසා ලැබෙනවද නැද්ද කියලා කියනවා. ඉතින් ඔයගොල්ලන්ට විසා ලැබෙනවා කියලා කියයි විසා ඔෆිස. ඊට පස්සේ දවසක ගිහිල්ලා තමන්ගේ પાස්පෝර්ට් එක කලෙක්ට් කරගන්න තියෙන්නේ. ඉතින් પાස්පෝර්ට් එක තමන්ට හම්බුණා කියලා කියන්නේ ඒගොල්ලෝ වීසා එක ගහලා තමයි ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ආපහු ඔයගොල්ලන්ට වද වෙන්න කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ තියෙන්නේ යන්න සූදානම් වෙන්න. බඩු ටික අරගෙන බඩු ටික ග්ලාස් ඉවරගෙන ඉතින් යන්න සූදානම් වෙන්න තමයි ඊට පස්සේ තියෙන්නේ. අමාරු හරිය එතකොට ඉවරයි. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරේ කලින් කිව්වා වගේම වීසා ප්‍රොසෙස් එක ගැන.
ඉතින් මං හිතනවා මේක ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයගොල්ලන්ගේ වීසා ඉන්ටර්විව්ස් වලට අපි දෙන්නම ඉතසිතින් සුබපතනවා. ඉතාම සාර්ථක වෙලා කිසිම ප්‍රශ්නයක් නැතුව වීසා ලැබෙන්න කියලා. ඉතින් මේ අපේ F2 dependent mini video series එකේ පළවෙනි වීඩියෝ එක. ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරනවා ඔයගොල්ලෝ වීසා ඉන්ටර්විව් එකට යනකොට සූදානම් කරගෙන යන්න ඕනේ ප්‍රශ්න. يعني සූදානම් වෙන්න ඕනේ ප්‍රශ්න, වීසා උවිස මොන වගේ ප්‍රශ්න අහයිද, ඒ ප්‍රශ්න වලට ඔයගොල්ලෝ මොන විදිහටද උත්තර දෙන්න ඕනේ, ඉතින් possible answers, ඉතින් ඒ දේවල් ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකත් අතිශයින්ම වැදගත් වීඩියෝ එකක්. අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකත් බලන්න. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. ඉතින් අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් එතකොට ඒගොල්ලන්ට ප්‍රයෝජනයක් වෙයි. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ හිතන්නේ මොනවද කියලා. ඒගොල්ලන් ඔයගොල්ලන් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවත් කමෙන්ට් එකක් දාලා අහන්න. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට ඉක්මනින්ම දැනගන්න පුළුවන්, notification එකක් එනවා. මොකද මේ වගේ වීඩියෝස්, ඒ වගේම ඇමරිකාව සම්බන්ධ වීඩියෝස්, higher studies සම්බන්ධ වීඩියෝස්, ගොඩක් දේවල්, lifestyle vlogs, USL life එක මොන වගේද, ඉතින් මේ හැම දෙයක් ගැනම channel එකෙන් කතා කරනවා, channel එකේ පෙන්නනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක ඉක්මනින්ම අරගෙන එන්න, ඉක්මනින්ම ආයෙත් හම්බෙන්න. එතකන් හැමෝටම goodbye.